ගර්භණී කාලයේදී ව්‍යායාම කරන හරිම විදිහ. ඔබත් ළඟදීම සුන්දර අම්මා කෙනෙක් වෙන්න ඉන්න කාන්තාවක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඒ හින්දා මේ වීඩියෝව මුල ඉඳන් අවසන් වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකේ නොයලට කියන්න යන්නේ ගැබ් ගෙන ඉන්න කාලෙදි අම්මා කෙනෙක් වෙන ඔයා කරන ව්‍යායාම ඔයාට වගේම ඔයාගේ දරු පැටියටත් බලපාන්නේ කොහොමද කියන එක ගැනයි. මේ ගැන විශේෂ කරුණු ගණනාවකින් ඔයාලට පැහැදිලි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඕනෑම කාන්තාවක් ව්‍යායාම කරනවා නම් ඒ කාන්තාවට ක්‍රියාශීලී වගේම සෞඛ්‍යමත් දිවියක් ගත කරන්න පුළුවන්. ගැබිනි කාලෙදි පවා ලස්සන නිරෝගී ශරීරයක් තියාගන්න ඕනම අම්මා කෙනෙක් ගොඩක් කැමතියි. ඉතින් මේ කාලෙදී ඔයාට ගැළපෙන ව්‍යායාම මොනවද කියලා වෛද්‍ය උපදෙස් ගන්න කාන්තා ඔයාටත් පුළුවන්. මේ කාලෙදී සාමාන්‍යයෙන් මිනිත්තු 30ක වගේ කාලයක් ඊතරම් සංකීර්ණ නැති ව්‍යායාමවල නිරත වෙනවා නම් ඒක ඔබට වගේම ඔබේ කුසේ ඉන්න පුංචි පැටියටත් ගොඩාක් හොඳයි. මෙන්න මේ ව්‍යායාම නිසා ඔබගේ හෘද ස්පන්දන වේගය වගේම හුස්ම ගැනීමේ වේගයත් වැඩි කරනවා. ඔබව හති දමනකම් නම් ව්‍යායාම කරන්න යන්න එපා. ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔයාට මොනම හරි සංකූලතාවයක් තියෙනවා නම් එහෙම සංකීර්ණ ව්‍යායාම කරන එක නුවණට හුරු නැහැ. මේ විදිහට ව්‍යායාම වල නිරත වෙද්දී වෛද්‍ය උපදෙස් ගන්න එකත් ගොඩක් වැදගත් වෙන බව නම් අමතක කරන්න එපා. ගර්භණී කාලයේදී අම්මා කෙනෙක්ගේ ශරීරයේ ගොඩක් වෙනස්කම් සිද්ධ වෙනවා. පැහැදිලි ලෙසම මේ කාලයේදී ශරීරයේ හැඩය වෙනස් වෙනවා. ගර්භණී අම්මා කෙනෙක්ගේ බර වැඩි වෙනකොට දිවීම හා සමබරතාවය වර්ධනය කරන ව්‍යායාම කරන එක අපහසුයි. ඒ නිසා මේ ගැන පසුතැවෙන්න එපා. බර වැඩිවීම ශරීරයේ හැඩය වෙනස් වීම වගේම අධි රුධිර පීඩනය වගේ දේවල් ගැබිනි කාලයේදී ඔබට ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ දේවල් එක්ක ඇවිදීම කියන්නේ මේ කාලෙට හොඳටම ගැළපෙන ව්‍යායාමයක්. ඇවිදීම කියන්නේ ගොඩාක් සරල ව්‍යායාමයක්. ඔබ කවමදාකවත් ව්‍යායාම කරපු නැති අම්මා කෙනෙක් නම් ඔබටත් මෙය පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. ඔබට තවත් යහළුවෙක් එක්ක හවුලේ ඇවිදින්න පුළුවන් නම් මේක ගොඩක් උද්‍යෝගිමත්ව කරන්නට පුළුවන්. සමහර විට ඔබත් ජලයට කැමති ගැබිනි අම්මා කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් ඔයාට පිහිනීම, ජල ව්‍යායාම වගේ සන්ධිවලට ඒ තරම් පීඩනයක් දෙන්නේ නැති ක්‍රීඩාවල යෙදෙන්න ඉඩකඩ තියෙනවා. කකුලේ හරි හන්දිපත් රුදාවෙන් පීඩා විඳින අම්මලාට නම් මේක ගොඩක් වැදගත් ව්‍යායාමයක් වෙනවා කියන එක අමතක කරන්න එපා. ගැබිනි ඔබට බයිසිකල් හොඳට පදින්න පුළුවන් නම් බයිසිකලෙන් වැටෙන්න තියෙන අවදානම අඩුයි නම් විතරක් ගැබ් අරන් මාස 3ක් 4ක් වගේ යනකම් බයිසිකල් පදින එකත් හොඳ ව්‍යායාමයක් වෙනවා. ඔබේ දරු පැටියා දිනෙන් දින වර්ධනය වෙනකොට බයිසිකලෙන් වැටෙන වගේම ගර්භාෂයට වේදනාවක් ඇති වෙන නිසා බයිසිකල් පදින එක දිගටම කරන්න යන්න එපා. ඔබත් ගැබිනි මවක් නම් මේ කියන්න යන දේ ඔයාට ගොඩක් වැදගත් වේවි. ගැබිනි කාලයේදී හුස්ම පාලනය කරන ව්‍යායාම් නොකර ඉන්න එක තමයි සුදුසු වෙන්නේ. මේ කාලයේදී උඩුබැලි අතට කරන ව්‍යායාම් කරන එකද නුවණට හුරු නැහැ. එහෙම කළොත් එහෙම ඔබේ කලලයට රුධිර සංසරණය වීමේ බාධාවක් ඇති වෙන්න පුළුවන්. පාපන්දු, පැසිපන්දු වගේම රෙස්ලින් වගේ ගැටීම් ඇතිවන ක්‍රීඩාවලින් වැළකීලා ඉන්න එකත් ගර්භණී ඔබ කරන්නම ඕනේ. මේ කාලයේදී කඳු නගින එක, අශ්වයින් පිට යන එක වගේ ත්‍රාසජනක ක්‍රීඩා නම් කරන්නම එපා. ඒ වගේම උස් ස්ථානවලත් ව්‍යායාම් කරන එක ඔබට අහිතකර වෙන්න ඉඩ තියෙනවා. දිය යට කිමිදීම් වගේ ජල ක්‍රීඩාත් මේ කාලයේදී නොකර ඉන්න. කොයිම වෙලාවකවත් ඔබ ගැබෙනියක් වුණා කියලා ඒක ඔයාගේ එදිනෙදා කරන ව්‍යායාම් වලට බාධාවක් කරගන්න යන්න එපා. ගැබිනි කාලෙදී අඩු රුධිර පීඩනයක් තියෙන ශරීරයේ රුධිර සංසරණය වර්ධනය කරන වගේම සන්ධි,
කොන්දට හා උදරයට අඩු ආතතියක් දෙන සරල ව්‍යායාම් කරන එකෙන් ඔබට ක්‍රියාශීලී ගැබිනි අවධියක් ගත කරන්න පුළුවන් වෙනවා. ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔබ ඕනෑම ව්‍යායාම් මාලාවක් අනුගමනය කරන්න කලින් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක ගොඩක් වැදගත් වෙන එක අමතක කරන්න එපා.